අද උතුම් නිකිනි පුර පසළොස්වක පොහෝ දිනයයි. උදෑසන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒසී සද්ධර්මය ඔබගේ ජීවිතයට පරිශීලනය කරමින් උතුම් මාර්ගඵලයක් ලැබෙන වාසනාවන්තම පොහෝ දිනක් බවටම පත්වේවා කියලා පළමු කොටම කලුනික හෝරාව තුලින් ඔබට හදවතින්ම සුබ පතනවා. පුතේ අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔබට මේ පොහොය දින වැදගත්කම පැහැදිලි කරන්නට නෙවෙයි. මොකද ඔබ සෑම වසරකම දින 12ක් හදිසියෙන්ම දින 13ක් මේ වසරේ දින 13ක් මේ උතුම් පොහොය දිනයන් වල වටිනාකම් ගැන කතා කරනවා ඊ දවසට විතරක්. නමුත් පසුව කිසි දෙයක් හරියට මතකේ නැහැ. ඉතින් අපි ගත්ත දේකුත් නැහැ. ඒ නිසාවෙන් අද මම මේ පොහොය වැදගත්කම ගැන පැහැදිලි කරන්නට නම් නෙවෙයි මේ වීඩියෝ එක ගේන්නේ. ඔබගේ තියෙන මේ මිත්‍යා දෘෂ්ටිකකම් ගලවලා විනාශ කරලා දාන්නට තමයි මං අද මේ වීඩියෝ එක ගේන්නේ. පුතේ අද අපේ රටේ බහුතරයක් ඉන්න සිංහල බෞද්ධයන් අතින් වෙන්නා වූ ඉතාමත් මිත්‍යා දෘෂ්ටික දේවල් අනන්ත අප්‍රමාණ තියෙනවා. අන්නේ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවිසෙන කාලේ දේශනා කරා, මාව දකින්න කලින් මාගේ ධර්මය දකින්න, ධර්මය දකින කෙනා මාව දකිනවා කියලා. හැබැයි සෑම පොහෝ දිනකම සිල් සමාදන් වෙනවා, පන්සල් පිරි ඉතිරී යනවා. හැබැයි ධර්මය දැකපු අය නන් නෙවෙයි, බුදුහාමුදුරුවෝ දැකපු අය කියලා මට වෙලාවකට හිතෙනවා. ධර්මය දකින්නේ නැතුව බුදුන් දකින්න දඟලන මිනිස්සු කොටසක් තමයි මම දකින්නේ. හැබැයි මේ වගේ ධර්මය දැක්කෙත් නැතුව බුදුන් දැක්කෙත් නැතුව මමත් කුඩා කාලේ හිටියා. නමුත් මේ මොහොත වෙන විට සංසාරේ පිනක් හිසමත කඩා වැටිලා පින්වන්ත විදියට ජීවිතේ සම්පූර්ණ මහත්පසින්ම වෙනස් කරගන්නට මට ලද වාසනාවෙන් ඔබේ ජීවිතයත් මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් ගලවන්නට පුංචි වෙහෙසක් දරන්නට තමයි මම මේ සූදානම් වෙන්නේ. ආදරණීය පුතේ, ආදරණීය දුවේ, ඔබ විහාරස්ථානයකට ගියාට පස්සේ මැටි පිළිමයක් කියලා මේ පිළිම වහන්සේ නමක් අභියස හැසිරෙන්නේ කොහොමද කියලා පළමුවෙන්ම හිතන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාව අපේ හදවතට එන්නේ නැත්තේ ධර්මය දැක්කේ නැතුණාම. බුදුන් දකින්න යන මිනිස්සු විතරයි මම දකින්නේ. අන්නේ නිසා පුතේ ඔබ ධර්මය දැක්කනම් පිළිම වහන්සේ නමක් අභියසට ගියත්, බෝධින් වහන්සේ නමක් අභියසට ගියත් අපට සංඥාව හදවතින් මෙන්න ඕන ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ වෙසෙනවා කියලා. අපි පිටුපාන්නට හොඳ නෑ බුදුරජාණන් වහන්සේට. මම අනන්ත අප්‍රමාණ දකිනවා බුදුරජාණන් වහන්සේගේ චීවරය. අපේ මේ පුංචි ගැහැණු ළමයි උකුලුඩ තැම්පත් කරගෙන බුදුරජාණන් වහන්සේ පබළු වලවනවා. දෙමව්පියොත් පුදුමාකාර විදියට සතුටු වෙනවා අපේ දරුවා මේ බලන්න කරපු ලස්සන වැඩේ කියලා. හැබැයි මේකේ විපාකය ඔබ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ස්පර්ශ කරන්න පුළුවන් උනේ ලෝකයේ දෙදෙනටයි. ඒ යශෝදරාවත්, ඒ මහා ප්‍රජාපති ගෞතම කියන අන්නේ උත්තරීතර චරිත දෙකට පමණයි. එහෙනම් අද බෝධින් වහන්සේ නමක්වත් ස්පර්ශ කරන්නට කාන්තාවකට කිසිසේත්ම අයිතියක් නැහැ. මොකද මහ විශාල පවක් ඔබ පින්කම් කරන්න ගිහිල්ලා ගොංකම් කරගන්න අවස්ථා අනන්ත අප්‍රමාණ ඇති. පුතේ මේ ඔබ දකින මේ වීඩියෝ දර්ශන බලන්න මොනතරම් පිළිවෙලක් තියෙනවද කියලා.
මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දාන වේලක බලන්න අපේ ගෙදරට අපේ නෑදෑයෙක් පැමිණියොත් අපි කොහොමද සලකන්නේ කියලා බලන්න. අපි එකම පංගුවට එළවලු සීරම ಜಾති දාලා මල පෙරේත තටුවක් වගේ දෙනවද එකින් එක පොඩි පොඩි දීසි වලට බෙදලා හැඳි වෙනම වතුර වෙනම සර්වියට් වෙනම ඩෙසර්ට් වෙනම මේ විදියට තියනවද එකටම දාලා දෙනවද කියලා ඔබම පොඩ්ඩක් හිතන්න. කිසිසේත් කරන්නේ නැහැ. එහෙම එයාට කරන්නේ නැති ඔබ බලන්න බුදුරජාණන් වහන්සේට පුංචි දීසියක කෑමකෝම තියලා මල පෙරේත තටුවක් වගේ දීලා කාටද මේ අපහාස කරන්නේ කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ බිඳුවට වැටුණා අර ගෙදරට එන කෙලෙස් වලින් පිරි ඔබේ යාළුවා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉහළින් තිබුවා. ඔන්න සිංහල බෞද්ධයාගේ තරම. මොබට මේ වීඩියෝ එකෙන් කතා කරනවා නම් පැය ගාණක් කියන්න පුළුවන් ඔබේ මිත්‍යා දෘෂ්ටික අදහස් ගැන. නමුත් මට කියන්න කාල වේලාවක් නැහැ. මම ටිකක් විතර කියලා මේ වීඩියෝ එක අවසන් කරනවන්නේ නිසා පළමු කොටම බලන්න මේ බුදුරජාණන් වහන්සේට මොනතරම් පුද සත්කාර කරන සද්ධා සම්පන්න පිරිසක්ද මෙන්න මේ පිඹිමේ මේ දේවල් සිදු කරලා තියෙන්නේ කියලා. පහන අලංකාර කරන්න බලන්න මොනතරම් සුන්දරද කියලා. පැංකලය ඔබ විහාරස්ථානයකවත් දැකලා තියෙනවද මේ මැටියෙන් සාදපු කලයක් ලස්සනට පින්තාරු කරලා දැක්ක ගමන් ආසා හිතන. එයට ඔය වසවිස මල් නෙවෙයි සමන් පිච්ච මල්. දැමුවාට පස්සේ සුවඳ හමන සුවඳ සමන් පිච්ච මල් වතුරෙන් පැම් පහසු කරන්නට පුළුවන් වන්නට මේ මොනතරම් වටිනා විදියට සිදුවෙන පූජාවක්ද කියලා බලන්න. ඔබට පුළුවන් නම් කියන්න විහාරස්ථානයක සක්‍ර දෙවියන්ට ඒ වගේම සතරවරන් දෙවියන්ට පහම්පත්තු වෙන එකම පන්සලක් තියෙනවා නම් මට මෙන්න මෙහෙ තියෙනවා කියලා කියන්න. කිසිම තැනක නැහැ. ඒ තැන්වල මෙන්න මේ නොඑක් ආකාරයේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට පහම්පත්තු කරන අනන්ත අප්‍රමාණ අවස්ථා තියෙනවා. මම ප්‍රසිද්ධ විහාරස්ථානයකට ගියා. මට කියන්න බෑ ඒ විහාරස්ථානය කොහෙද කියලා. සෑම මොහොතකම සිංහල බෞද්ධයන් මේ විහාරස්ථානයට පැමිණෙනවා. හැබැයි මම බැලුවා මේ බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරලා පූජාවක් පූජ කරලා මේ පිං ලබා ගන්නවද කියලා බැලුවා. නෑ, බුදුරජාණන් වහන්සේ බිඳුවට වැටිලා හැබැයි ඊ වත්ත පුරාම තනින් තන කූඩු 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 නිර්මාණය කරලා මේ අහවල් දෙවියන්ගේ දේවාලය, මේ අහවල් දෙවියන්ගේ දේවාලය, මේ දෙවියන්ගේ දේවාලය. හැබැයි බෞද්ධයෝ පිරලා තියෙන මෙන්න මේ දේවාලවල දෙවියන්ගෙම යදිනවා. අනේ අපිට ලැබියන් 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 කියලා මගේ දරුවා පාස් කරලා දීපන් 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 කියලා දෙවියන්ගෙම යදිනවා. බුදුරජාණන් වහන්සේ අබමල් රේණුවක අංශු මාත්‍රයක්වත් ගණන් ගැනීමක්වත් නැහැ. බුදු දහම පැත්තකට විසි වුණා. මේ බලන්න මෙන්න මේ ඔබ දකින මේ කූඩු බලන්න. ඒ තියෙන සතරවරන් දෙවියන්ට පහම්පත්තු වෙන්නේ මේ කිසිම දෙවියෙක් නෙවෙයි. සතරවරන් දෙවියන් කියන්නේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවිවරුන් දිව්‍ය මණ්ඩලයක්. අන්නේ සතරවරන් දෙවියන්ටත් මේ ශක්‍ර දේවයන් වහන්සේටත් පහම්පත්තු වෙන එකම පිම්බිමක් මේ බෝධි රාජානන් වහන්සේ අභියස මේ වටිනාම පූජාවක් සිදු කරන. ඇත්තටම මම දන්න තැනක් මේ ස්ථානයේ ඉතාමත් වටිනාම විදියට ඒ මිනිසුන්ට පිහිට ලැබිලා තියෙනවා මේ දෙවියන්ගේ. අන්න ඒ නිසා මේ බලන්න ඔබ දකින්නේ මේ බුදුරජාණන් වහන්සේට බලන්න සන්ධ්‍යාවේ ඒ පැම් පහසු වෙන්නට ඒ අවශ්‍ය කලමනා සියල්ලම පූජා කරනවා. ඒ පැම් පහසු වෙන්න පූජා කරන මේ පාත්‍ර ධාතුවක බලන්න ලස්සන කොහොමද කියලා. මේ බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකපත්තු කරන මේ පහනත්
බලන්න මේ අතින් නිර්මාණය කරපු ගල් පහනක්. ඒ වගේම මෙන්න මේ දේවල් බලන විට ඔබට පුළුවන් නම් මෙන්න මේ දෙවියන්ට විතරක් පහන්පත්තු කරන්න. මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට පහන්පත්තු කිරීමෙන් ඔබගේ ජීවිතයටත් මහා විනාශයක් සිදුවන්නේ. ඉතින් සෑම මොහොතකම ඔබ කරන පින්පව් විශේෂයෙන්ම හිතන්න. ඔබ මොන වැරද කරත් මේ සතරවරන් දෙවිවරු ඔබ පස්සෙන් බලාගෙන ඉඳලා ආ එහෙනම් ඔබ මේ පවත් කරනවා නේද මේ පවත් කරනවා නේද කියලා ඒ සීරම බලාගෙන ඉඳලා හැබැයි දෙවියන් ඔබට දෙයක් දෙන වෙලාවට කුඩම්මගේ සැලකිලියෙන්නට පුළුවන් මේ බලන්න පුතේ ඖෂධ පූජාව මේ කෝපයක් අරගෙන බලන්න මොනතරම් ප්‍රසන්නද ඕනම කෙනෙකුට මේකේ පැන් එකක් පූජා කරන්නට පුළුවන් අපේ ගෙදරට වඩින ස්වාමින් වහන්සේ නමක් උදෙසා වුණත් පුළුවන් ඒ දේ සිදු කරන්නට හැබැයි පුතේ ඔබම මම මේ කියන්නේ බොරු නම් හිතලා බලන්න මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් පිරිච්ච ඔබ විහාරස්ථානයක බුදුරජාණන් වහන්සේට ගිලම්පස පූජා කරන කෝපයක් අරගෙන බලන්න පුංචි අර සිල්ව පාට කෝපයක් ඒකේ ඇතුලේ තනිකරම කහට බැඳිලා බැඳිලා එහෙම නැත්තම් දියසෙවිල ඒකටම ඔහේ පැන් ටිකක් හෝ ගිලම්පස එකක් දාලා ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පළමු කොටම කියන්න ඔබට මේ කෝපේ මොනවා හරි දෙයක් බොන්න දුන්නොත් බොන්න පුළුවන්ද කියලා හිතන්න මම දන්න ගෙවල් තියෙනවා ගෙදර කෝප් එක කොක්කක් කැඩෙනවා නම් අන්න ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේට පැම් පූජා කරන්න හොඳයි කියලා. එහිනම් බලන්න මොන තරම් තැනකටද මේ බුදුරජාණන් වහන්සේ දාලා තියෙන්නේ. හැබැයි පුතේ විශේෂයෙන්ම මම මේ කියන්නේ ඔබ මෙන්න මේ වගේ පිරිසිදුව දානි වේලක් පූජා කරන්න බලන්න මේ පෝසලින් කෝප්ප මේ සියල්ලම පුතේ ඒ පිම්මන්ත දරුවන් විසින් පරිත්‍යාග කරපුවා ඒ නිසාවෙන් බලන මොන තරම් පිරිසිදුව ප්‍රසන්නව සිදුවනවද කියලා දෙවියෝ සාදුකාර දීලා මේ පින් අනුමෝදන් වෙන අවස්ථාව අනන්ත අප්‍රමාණ මොකද බුදුරජාණන් වහන්සිට අපහාස නොකර ඉතාමත් සද්ධා සම්පන්නව හදවතේ පිරි භක්තියෙන් සද්ධාවෙන් සිදු කරන ඒ පූජාවක වටිනාම ප්‍රතිඵල මොන වගේ වෙයිද කියලා හිතන්න. මේ පිම්බිමේ වන්දනා මාන කරන සියලුම දෙනා විශේෂයෙන්ම මේ පූජාව අවසානයේ ඔබ බලන්න අපට අපේ ඇසට පේන්නේ නැහැ දෙවි කෙනෙක්. මොකද අපේ කෙලෙස් ඉතාමත් වැඩි. අපි බෝධි පූජාවක් ලස්සනට කර අවස්ථාවක අවසාන මොහොතේ දෙවියන්ට අපිව පේනවා නමුත් අපිට දෙවියෝ පේන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වගේ වටිනාම විදියට පූජාවක් පවත්වා අපි දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනවා නම් මේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සියල්ලම අත්හැරපු ජයශ්‍රී මහ බෝධියෙන් ඉල්ලන්න එපා. ඔබ ඒ ආනුභාවයෙන් සතරවරන් දෙවියන් ශක්‍ර දෙවියන් ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිදු කරන්න. ඒ සිදු කිරීමෙන් ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම මෙන්න මේ වටිනාම පින්වන්ත දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමෙන් ඒ දෙවියන්ගේ ආකර්ෂණය රැකවරණය මේ විශ්වයේම තියෙන ශක්තිය ඔබගේ ජීවිතයට ලැබෙන එක ලැබෙනවාමයි මට විශ්වාසයෙන්ම කියන්නට පුළුවන්. මොකද හරියට පිරිසිදුව ඉතාමත් පිරිසිදුව ප්‍රසන්නව හැමදේම ඔබ සෑම මොහොතකම හිතන්න මගේ ගෙදරට ජනාධිපති ආවොත් එහෙම නැත්නම් ශාරුක් ඛාන් ආවොත් ඔබ සලකන්නේ කොහොමද කියලා හිතන්න. ගෙදර තියෙන ඉස්තරම්ම පිඟාන කෝප්පය බත් අරින බෝල් එක මේ හැමදේම අරගෙන ඉතාමත් පිරිසිදු කරලා ඉතාමත් ලස්සනට පිළිවෙලට හදලා කන්න දෙනවද නැද්ද කියලා හිතන්න. එහෙනම් මේ තුන් ලෝකේටම අග්‍රශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ නමකට උපාති මොන තරම්නම් පව් අපහාස කිරීමෙන් සිදු වෙනවද කියලා ඔබම පොඩ්ඩක් හදවතට තට්ටු කරලා සිතලා බලන්න.
මෙන්න මේ ඔබ දකින මෙන්න මේ බෝධි රාජානන් වහන්සේ නමක් අභියස මම ඊටම දීර්ඝ කාලයක් පුද සත්කාර කර වටිනාම ශ්‍රේෂ්ඨ පිං බිමක් බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ දරුවන් ටිකක් මෙතන ඉන්නවද කියලා මේ සෑම දේම මොනතරම් ලස්සනට ප්‍රසන්නව නිර්මාණය කරලා තියෙනවද කියලා ඔබට බලන්න පුළුවන් මේ සෑම තැනම පිළිවෙලක් පුදුමාකාර ලස්සනක් තියෙනවා එහෙනම් මෙතන අනන්ත අප්‍රමාණ දෙවියන්ගේ ආකර්ෂණය රැකවරණය අපේ ජීවිතයට ලැබෙන තැනක් අපේ ගෙදර වුණත් අපිට මේ දේ හරියට කරගත්තොත් අපට මේ දේ ලබා ගන්නට පුළුවන් එහෙම නැත්නම් පින්කම් කරන්න ගිහිල්ලා ගොංකම් කරලා අපි මහා පෞකාරයේ බවට පත් වෙලා අපි මොනතරම් පෙරලි පෙරලි වැන්දත් වැඩක් නැහැ සංඥාව නැත්නම් එහෙනම් විශේෂයෙන්ම ඔබ හිතන්න කතරගම ගිහිල්ලා ඔබ කිරිවිහෙරේටද අංක එක දෙන්නේ කතරගම දෙයියන්ටද කියලා සිංහල බෞද්ධයෝම තමයි මේ වැරද කරන්නේ කතරගම දේවාලෙ ඉන්න කපුවා මොනතරම් මුදල් ආදායමක් ලබන කෙනෙක්ද කියලා බලන්න කාගේ සල්ලිද මෙතෙන්ද යන්නේ කියලා බලන්න මේ සෑම තැනම මිත්‍යාවකට වෙලිලා ඉන්න ඔබ බේර ගන්න පුළුවන් වටිනා වීඩියෝ එකක් ගේන්නට තමයි මම මේ වෙහෙස මහන්සුනේ ඔබ පොඩ්ඩක් මේක දෙතුන් පාර බලලා හරි හිතන්න මම මේ පුංචිම කතාවක් ඔබට කිව්වේ අංකකෙම්ම කරන්නට ඕන බුදුරජාණන් වහන්සේට ඉතාමත් වටිනාම විදියට මේ පුද සත්කාර කරන්න ඉතාමත් පිරිසිදුව මේ සුදු කිරීම තුලින් ඔබ පහන් පත්තු කරන්නේ නම් සතරවරන් දෙවියන්ට ශක්‍ර දෙවියන් වහන්සේට පහන් පත්තු කරන්න මේ දෙවියෝ තමයි බුද්ධ ශාසනය රකින්නේ ශක්‍ර දෙවෙන්ද්‍රයන් වහන්සේ මනුලොව මිනිසුන්ට පිහිට වූ ආකාරය 550 ජාතක කතා පොත අරගෙන බැලුවත් ඔබට දැක ගන්නට පුළුවන් දැන ගන්නට පුළුවන් අන්නේ දේත් හොඳට මතක තියාගන්න එහෙනම් අපි මිත්‍යා දෘෂ්ටික දෙයියෝ පස්සේ දුවන එක සම්පූර්ණයෙන්ම නමත්වා මෙන්න මේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ඔබේ ජීවිතයට ලං කරගන්න මේ වටිනාම වීඩියෝ එක අති උතුම් පොහෝ දිනේ ඔබ වෙත ගෙනාවේ මා ඉතාමත් හදපිරි ආදරෙන් අන්නේ නිසාවෙන් සියලු